සෝමාවතිය ජාතික උද්‍යානයේ මන්තලාව ප්‍රදේශයේ අනවසරෙන් ඇලමාර්ගයක් කපමින් සිටියේදී අතරංගුවටගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් නොකර අපමත මුදා හැරීම පිළිබඳව අප ඊයේ වාර්තා කළා. ඒ පිළිබඳව විමසීමට අදාළ බලධාරීන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද එය සාර්ථක වූවේ නැහැ. බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සෝමාවතිය ජාතික උද්‍යානය තුළ නීති විරෝධී ආකාරයට ඇලමාර්ගයක් කපමින් සිටියේදී පසුගිය 9 වෙනිදා බැකෝ යන්ත්‍රයේ රියදුරු වනජීවි නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා. තවත් සැකකරුවන් දෙදෙනෙකු පලාකුස ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. අත්අඩංගුවටගත් සැකකරුද එදින රාත්‍රියේම වනජීවි නිලධාරීන්ට පැවරී ඇති බලතල අනුව අපමත නිදහස් කර ඇති අතර නීති විශාරදින් පෙන්වා දුන්නේ මෙම වරද සම්බන්ධයෙන් එලෙස අප ලබා දීමක් සිදු කළ නොහැකි බවයි. හයිවෙනි වගන්තිය යටතේ කරන කිසිම වැරදක් සඳහා නිලධාරියෙකුට අප දීමේ හැකියාවක් නැහැ. ඒ වගේම සංඥය වරදක්. ඒ නිසා අනිවාර්යයෙන් මේක හැකි ඉක්මනින් මේ ප්‍රදේශයට අදාළ අධිකරණ බලයේ තියෙන අධිකරණයේ මහේස්ත්‍රාත්මා වෙත ඉදිරිපත් කරන්න ඕන. ඒක අත්‍යවශ්‍ය කාරණයක් විදිහට තමයි පන්ති දක්වලා තියෙන්නේ. එසේනම් මේ සැකකරුවන්ට අප ලබා දුන්නේ කාගේ බලපෑමකටද? මේ පිළිබඳව විමසීමට අප සෝමාවතිය ජාතික උද්‍යානයේ වැඩපළන උද්‍යාන භාරකරු එච්.එම්. ජයසූරිය මහතාට අද ඇමතුමක් ලබා ගත්තා. ප්‍රකාශ නිකුත් කරන්න බෑ, මොකද ප්‍රධාන කාර්යාලයෙන් තමයි ඒ සියල්ල කරන්නේ. ඒ අනුව අපාද අවස්ථා කිහිපයකදී වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූර්ය බණ්ඩාර, වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සිකා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරිම යන බහතුරුන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ.